අයිබෝවන් නිමවුණු දවසේ සත්‍ය සියතින් දකින්න එකතු වන්න සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථම නවදානීය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත රටේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමට ගොවියා ශක්තිමත් කළ යුතු බව ජනපති පවසයි නවවසර උදා වීමත් සමග අයවැය බදු සංශෝධන ක්‍රියාත්මකයි උණුසුම් වූ ක්‍රිකට් නිලවරණය හෙට ඉන්දියාවේ ප්‍රබල ගුවන් පදවුරක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් ගොවි ආර්ථිකයේ ශක්තිමත් කර ගොවියා ණය බරින් නිදහස් කර ගැනීමට නව වසරේ නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සිරිපුර නව ශාඛාව ඊයේ පස්වරුවේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ බැංකු පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සියලු පහසුකම් වලින් සමන්විත මෙම බැංකු ශාඛාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ විවෘත කරනු ලැබුවා. සමරුපලකය නිරාවරණය කර බැංකු ශාඛාව විවෘත කළ ජනාධිපතිතුමා ගනුදෙනුකරුවන් වෙත තිළිණ ප්‍රදානය කිරීමටද එක්ව සිටියා. මෙහිදී ජනාධිපතිතුමා වෙතද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම සිදු වුණා. මෙම අවස්ථාව සඳහා පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේද උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂර ජයරත්න මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ප්‍රසන්න ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවි ජනතාව ශක්තිමත් කළ යුතු බවයි. මේ රට කෘෂිකාර්මික රටක් විදිහට මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉතාමත් වැදගත් වන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම. ඔබ දන්නා පරිදි මහවැලි ඇමතිකම කෘෂිකර්ම ඇමතිකම මේ සියල්ල කරන කාලය තුලත් අපි මේ පැවති රජයන් තුල ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යම් යම් තීන්දුව తీරන පියවර ගත්තා. බොහෝ සහනදායි දේවල් ලබා දුන්නා. ගමක ජීවත් වෙන ගොවි පවුල් 100ක් ගත්තොත් ඒ ගොවි පවුල් 100න් ඒ තුල කී දෙනෙක් ඉන්නවද ණය බරෙන් නිදහස් වෙච්ච නිදහස් තමන්ගේ ස්වාධීන ආර්ථිකයක් තිබෙන ගොවීන්? ඒ සීය තුල කොච්චර සිටිනවද? තමන්ගේ කුඹුර ගමේ උකස් ගන්න කෙනාට උගසට තියපු ගොවින්නේ අතර කී දෙනෙක් ඉන්නවද? අඳේට දුන්නාය කොච්චර ඉන්නවද? වී පොරොන්දුවට දුන්නාය කොච්චර ඉන්නවද? ඒ සීය අතරේ මොනතරම් ණය ප්‍රමාණයක් තියන අය ඉන්නවද? මේ විදියට බලපුවාම ගොවින් 100ක් ගත්තොත් එක යායක අපේ ගොවියාගේ තත්ත්වය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මූලික වශයෙන්ම මේ ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්න ගොවියා දුගී බවෙන් නිදහස් කරගන්න ගොවියා ණයබරින් නිදහස් කරගන්න අපි අලුත් රජයක් විදිහට නව සැලසුම් රාශියක් සැලසුම් කරලා මේ 2016 වර්ෂය තුල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. උදා වූ නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමේ පිරිසත් ගායනාවක් පොළොන්නරුව ජනාධිපතිතුමාගේ නිල නිවසේදී ඊයේ රාත්‍රියේ පැවැත්ුණා. පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍ය උඩගම ධම්මානන්ද හිමි උතුරුමැද පළාත් අධිකරණ සංඝනායක කදුරුවෙල ජයන්ති විහාරාධිපති විචිත්‍ර ධර්මකතික අතිපූජ්‍ය මේදානන්ද හිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජ්‍ය අතුරුලියේ රතන හිමි නවනගරයේ විද්‍යාලෝක පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය දෙමුන්නෑවේ උපරතන හිමි ඇතුළු 65 නමකගේ සහභාගිත්වයෙන් මෙම පිරිසත් ගායනාව පැවැත්ුණා. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සමාජිකින්ද ප්‍රදේශවාසී ජනතාවද පිරිත් දේශණයේ ශ්‍රවණය කිරීමට එක්ව සිටියා. මෙරට දේශපාලනය තුළ පෙරලිකාරී චරිතයක් බවට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජීවිතාවර්ජනය කෙරෙන ජනපති ගමන් මග විශේෂාංගය දැන් ආගමට දහමට ලැදිව මනුෂ්‍යත්වය වෙනුවෙන් දයානුකම්පාව පෙරදැරිව ජාත්‍යනුරාගයෙන් සංජිතව මෛත්‍රීපාල සිරිසේන නම් තරුණී චව සම්පන්න වාමාංශික මතධාරියාගේ දේශපාලන ආගමනය අහම්බෙන් සිදු වූවක් නම් නොවේ. කොමියුනිස්ට්වාදය ප්‍රිය කළ මේ තරුණයා එවකට එන් ෂර්මුගදර්ශන් මහතාගේ නායකත්වෙන් යුතු කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස දේශපාලනයට අත්පොත් තැබුවා.
වයස අවුරුදු 17ක් සපිරු මෛත්‍රීපාල සිරිසේන මහතා 1967 වසරේ අගෝස්තු මාසදී පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ ලේකම් ධුරය වෙනුවෙන් තේරීපත් වුණා. ඒ එවකට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලීලාරත්න විජේසිංහ මහතාගේ මැදිහත් වීමෙන් කෙසේ වෙතත් බොහෝ විප්ලවවාදීන්ට මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ටද දඟකේ දඬුවම් විඳීමටයි සිදු වුණේ. 1971 වර්ෂයේ මාස 15ක් වෙනුවෙන් එතුමන් සිරගත කෙරුණේ ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලට සම්බන්ධ බවට චෝදනා එල්ල කරමින්. බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි එතුමන් එවකට අනුර බණ්ඩාරනායකයන් විසින් මෙහෙයවූ සමස්ත ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයට සම්බන්ධ වෙමින් ජාතික දේශපාලනයට අවතීර්ණ වුණා. 1973 වර්ෂය වන විට එතුමන් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු බවට පත් වුණා. 74 වර්ෂය වන විට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සිය රැකියාව ආරම්භ කළේ පලුගස් දමන විවිධ සේවා සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ නිලධාරියෙකු ලෙසයි. 1976 වර්ෂයේ එතුමා ග්‍රාම නිලධාරීවරියකු ලෙස පත් වූ අතර රටක පරිපාලනයේ මුල්ම අධියරේ අත්දැකීම් සාධනීයව ලබා ගනිමින් ජනතාවට සේවය කිරීමට තරම් භාග්‍යවන්ත වුණා. නමුත් වසා දැමුණු දේශපාලනික මානසිකත්වයේ යලි මෝදවීම හේතුවෙන් 1978 වර්ෂයේදී ග්‍රාම නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වීමට එතුමන් තීරණය කළා. 78 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තා. එම වසරේ කියුබාවේ පැවති ලෝක තරුණ සම්මේලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙකු ලෙස සහභාගී වීමටද එතුමන්ට අවස්ථාව උදා වුණා. 1979 වර්ෂයේදී යලිත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට බන්ධනාගාරගත වීමට සිදු වුණා. ඒ හිටපු අගමැතිනිය සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව පොළොන්නරුවේදී විරෝධතා රැලියක් පැවැත්වීම හේතු කොටගෙනයි. කෙසේ වෙතත් නිදහස් වී පැමිණි එතුමන්ට සමස්ත ලංකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපතිත්වය ලැබුණු අතර පසුව එහි භණ්ඩාගාරික ධුරයද පිරිනැමුණා. 81 ජනාධිපතිවරණ සමයේ එහි ලේකම් ධුරයද හොබවමින් ජාතික දේශපාලනයට අවතීර්ණ වීමට අවශ්‍ය වන්නා වූ පන්නරය ලබා ගැනීමට එතුමන්ට අවකාශය සැලසීම විශේෂත්වයක්. 1980 වර්ෂයේ රුසියාවේ මැක්සිම් ගෝකී සාහිත්‍ය අධ්‍යයන ආයතනයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගැනීමට එතුමන්ට හැකියාව ලැබුණා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් 1980 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසන සංවිධායකවරයා ලෙස පත්ුනේ දේශපාලනය කිරීමට තරම් ප්‍රබල ආර්ථික තත්ත්වයක් නොතිබුණු පසුබිමක් තුල සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ මැදිහත් වීමෙන් උපක්‍රමශීලීව ක්‍රියා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටී තිබූ අගාධයෙන් ගොඩ ගැනීමට එතුමන් දැරූ ප්‍රයත්නය පක්ෂ බෙහෙදකින් තොරව කාගෙත් ප්‍රශංසාවට පාත්‍ර වුණා. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන නාමයේ ජාතික දේශපාලන තලයේ කතාබහට ලක්වෙමින් තිබුණා. ජාතික පරිපාලනයේ 15 ස්තරයෙන් ඇරඹු ජනතා සේවය පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වීම දක්වා විහිද වීමට සමත් වූ මේ මානුෂවාදී ජනතා නියෝජිතයා ඉටු කළ කාර්යභාරය අපි හෙට සොයා බලමු. දෙදහස් දහසය නව අයවැය යෝජනා අනුව බදු සංශෝධන හතරක් ජනවාරි මස පළමුණදා සිට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මධ්‍යසාර දුම්කල කැසිනෝවලට 125ක අධිබද්දක් අය කරන බව ආදායම් බද දෙපාර්තමේන්තුව පවසනවා. ජාතියකට නැගීමේ බද්ද සහ මධ්‍යසාර දුම්කොළ හා කැසිනෝ සඳහා 125ක් අධිභාරයක් පැනවීමේ බද්ද ක්‍රියාත්මක කිරීමෙන් රජයට රුපියල් කෝටි 9200ක ආදායමක් ලැබුණු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම මුදලින් රුපියල් කෝටි 900ක ආදායමක් ජාතියකට නැගීමේ බද්දෙන් ලැබෙන අතර මධ්‍යසාර දුම්කොළ හා කැසිනෝ සමාගම්වල ආදායම් මත 125ක් අධිභාරය පැනවීමෙන් තවත් රුපියල් කෝටි 200ක ආදායමක් රජයට ලැබෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. මේ අතර ජාතියකට නැගීමේ බද්ද ක්‍රියාත්මක වීමෙන් දුම් මැටිවල මිල ගණන්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියලේ සිට රුපියල් 3ක මුදලකින් දුම් මැටිවල මිල ගණන් වැඩි වී තිබෙනවා. මීට අමතරව බදු සංශෝධනයන් හේතුවෙන් විදුලි සංදේශන ආශ්‍රිත සේවාවන්වල මිල ගණන්හි සංශෝධනයක්ද සිදුවනු ඇත. කෙසේ වෙතත් දුරකථන සේවා සහ අන්තර්ජාල සේවා ගාස්තු මේ තුනින් සංශෝධනය වීමට තිබුණද එම මිල ගණන් පිළිබඳව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ අදාළ පහසුකම් සපයන ආයතන නිල ප්‍රකාශයන් සිදු කර නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016-2017 මහසභාව සහ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී හෙට උදෑසන 10 සිට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් KVS රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
මෙවර නිලබරණය සඳහා සභාපති ධූරයට හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා හිටපු සභාපතිවරුන් වන තිලංග සුමතිපාල මහතා සහ ජයන්ත ධර්මදාස මහතා හිටපු විධායක කමිටු සාමාජිකයෙකු වන සුමිත් ආර් පෙරේරා යන මහත්වරුන් ඉදිරිපත් වී සිටිනවා. ජයන්ත ධර්මදාස සහ සුමිත් ආර් පෙරේරා යන මහත්වරුන් නිලබරණ අවස්ථාවේදී නාම යෝජනා ඉවත් කර ගැනීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ. ඒ අනුව සභාපති ධූරයට හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග සහ හිටපු සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල යන මහත්වරුන් අතර තියුණු තරගයක් ඇති විය හැකි. ශ්‍රී ලංකා ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක වර්තමාන වරාය හා නාවිකා මාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙවර උපසභාපති ධූරයට තරඟ කිරීමද තවත් කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබෙනවා. මෙවර නිලබරණයේදී විවෘතව ඡන්දය ප්‍රකාශ කරන බැවින් නියෝජිතයින් අතෝසවා ඡන්දය ප්‍රකාශ කිරීම තවත් විශේෂ සිදුවීමක් වෙනවා. මෙවර නිලබරණයේදී දිස්ත්‍රික් සංගම් 22කට ඡන්ද දෙක බැගින් ඡන්ද 44ක්ද, පළාත් සංගම් 5ට ඡන්ද දෙක බැගින් ඡන්ද 10ක් සහ පාලක ක්‍රීඩා සමාජ 29ට ඡන්ද දෙක බැගින් ඡන්ද 58ක් සහ අනුබද්ධ ක්‍රීඩා සමාජ 23ට එක් ඡන්දය බැගින් ඡන්ද 23ක් මෙන්ම ක්‍රීඩා සංගම් 6කට ඡන්ද දෙක බැගින් ඡන්ද 12ක් සමගින් ඡන්ද 147ක් ප්‍රකාශ කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මාතලේ දිස්ත්‍රික් සංගමයට හිමි ඡන්ද දෙක පිළිබඳව ගැටලුකාරී තත්වයක් හේතුවෙන් ඡන්දය අවලංගු කිරීමට පියවරගෙන තිබුණා. මෙහිදී ප්‍රධාන නිලයන් 7කට නිලධාරීන් 16 දෙනෙකු තරඟ කරන අතර ජයන්ත ධර්මදාස මහතා සභාපති සහ උපසභාපති යන තනතුරු දෙකටද, ශම්මි සිල්වා මහතා සභාපති සහ භාණ්ඩාගාරික යන තනතුරු දෙකටද නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රධාන තනතුරු වලට අමතරව අනුකමිටු 7කට සමාජිකයින් 5 දෙනෙකු බැගින් නිලධාරීන් 22 දෙනෙකු පත් කර ගැනීමට නියමිතයි. මෙවර ක්‍රිකට් නිලබරණයේ නාම යෝජනා ඉදිරිපත් වී තිබෙන්නේ මෙලෙසින්. සභාපති ධූරය සඳහා නිශාන්ත රණතුංග, තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස සහ සුමිත් ආර් පෙරේරා යන මහත්වරුන්ද, උපසභාපති ධූරයට ජයන්ත ධර්මදාස, කේ මතිවාන්, අසංග සෙනවිරත්න, අර්ජුන රණතුංග මහතා සහ ශම්මි සිල්වා මහත්වරුන්ද, ලේකම් ධූරය සඳහා හිරන්ත පෙරේරා, මොහන්ද සිල්වා යන මහත්වරුන් මෙන්ම උපලේකම් ධූරයට නිශාන්ත රත්නායක සහ රවින් වික්‍රමරත්න යන මහත්වරුන්ද, භාණ්ඩාගාරික තනතුර සඳහා ඉස්මන් නාරංගුඩ මහතා මෙන්ම ශම්මි සිල්වා මහතාද, උප භාණ්ඩාගාරික ධූරයට ලලිත් රඹුක්වැල්ල, නිහාල් ලෙව්කේ සහ සුජීව ලොකුහේවා යන මහත්වරුන් තරඟ කරනු ඇති. මේ අතර පසුගිය දිනවල ආන්දෝලනයකට ලක්වුණු ක්‍රිකට් නිලබරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත නිවැරදි බව ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියා. නාම යෝජනා අපි කැඳෙව්වා. නාම යෝජනා පිළිබඳ අපි විරෝධතා ගත්තා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ක්‍රියාදාමය මම අනුමත කරලා තියෙනවා. මගේ අනුමැතියට යටත්ව තමයි ඒ සියලුම කාරණාවලදී එතුමා ක්‍රියා කරලා තියෙන්නේ. ඒ නිසා එතුමට දොස් කියලා වැඩක් නැහැ. එතුමාගේ තීරණය මම අනුමත කරලා තියෙනවා. ඒ නිසා ඒකේ වගකීම මොනවා හරි ප්‍රශ්නයක් වෙනවා නම් මම බාර ගන්නවා. පස්සේ ගිහිල්ලා පුවත්පත් සාකච්ඡා තියෙන එක නෙමෙයි කළ යුත්තේ. කරන්න තිබුණේ ඒ වෙලාවේ විරෝධතා ඉදිරිපත් කරන්න තිබුණා. හැබැයි දැන් මේ වෙනකොට මේ එකම කාරණයක්වත් වැදගත් වෙන්නේ නැහැ. මොකද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න නඩු තීන්දුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය විධායක කමිටුවේ හිටපු නැති දෙන්නෙකුටත් මේ තීන්දුව අනුව ඡන්ද ඉල්ලන්න දීලා තියෙනවා. මටත් සමහර කට්ටිය කතා කරනවා, මගෙන් අහනවා කාටද ඡන්ද දෙන්න ඕනේ කියලා. මම කිසි වෙලාවක කිසිම කෙනෙකුට කතා කරලා කියලා නැහැ. අරයට ඡන්ද දෙන්න හෝ මෙයාට ඡන්ද දෙන්න කියලා. ඉතින් මම කියන්නේ ඔබතුමාලා කවුරුපත් වුණත් ඔබතුමාලාට අසාධාරණයක් වෙන්න තියන්නේ නැහැ. ඔබතුමාලාට දෙන්න තියෙන සහයෝගය අපි අනිවාර්යෙන් දෙනවා කියලා තිබ්බාම ලේසියි. රට සංවර්ධනය කරා යන ගමනේදී රාජ්‍ය සේවකයාට සුවිශේෂී දායකත්වයක් ලබා දිය හැකි බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ නව වසර සඳහා රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඊයේ පැවති උත්සවයකට එක් වෙමින්. ජනාධිපති ලේකම් කාර්යාලයේද 2016 වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ එක්ව සිටි අතර ඔවුන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙමින් නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කළා. 2015 වසර ගත්තොත් එහෙම අපි ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම තීරණාත්මක ඒ වගේම දැවැන්ත පෙරළියක් කර වසර. අපි දන්නවා හිම පෙරළියෙන් පසු බිහි වූ නවරජයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති වූ නවරජයේ සමීපම කොටස් කාලයන් වීමට මෙම කාර්යාලයක කියලා කාර්යාලය ඉදිරිපත් කියලා අපි ප්‍රතිඥා දුන්නා. මේ නව රජයේ ප්‍රතිපත්ති සමග ඉතාම ඉහළට අපේ සත්‍ය සහ සාහිත්‍ය දිනවා. රාජ්‍ය සේවකයන් විදියට අපට තියෙන විශාල වගකීම. අපේ ජනාධිපතිතුමා මහජනතාවට ඉතාම සමීප නියතමානී නායකතුමා තීරණ ගැනීමේදී අත් වශයෙන් මෙතුමාගේ තීරණ කිසිම ආකාරයකින් ගත තීරණ ගස්තරේ නායකයේ ශ්‍රී ලංකාව ඉදිරියට සංවර්ධනය කර යොමු කිරීමේදී අපට විශාල හැකියාවක් සහ ශක්තියක් තියෙන්න ඕනේ එතුමාට සහාය දෙන්න. ජනාධිපති කාර්යාලයේ විදියට ප්‍රතිවිරුද්ධ අපේ එතුමාගේ වැඩ පිළිවෙල ඉදිරියට නෑවට ශක්තියක් දෙන්න ඕනේ.
මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා 2016 නව වසර සැමරුම් උත්සවයට එක්වෙමින් සඳහන් කර සිටියේ 2016 වසර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට අභියෝගාත්මක වසරක් බවයි. උත්සවය පැවැත්වුණේ ඊයේ දිනේ සෙත් සිරිපා පරිශ්‍රයේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී. ප්‍රවාහන ක්ෂේත්‍රය කාලාන්තරයක් තිස්සේ අපිට මුහුණ දීමට තියෙන ප්‍රශ්න රාශියක් ගොඩ ගැහිලා. මේ ගොඩ ගැහිච්ච ප්‍රශ්න විසඳීමේ කාර්යභාරය අපි වෙත පැවරලා තියෙනවා. ඒ වගේම අපිට ගැලවෙන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ සඳහා අපිට විශාල පරිශ්‍රමයක් යොදවන්නට වෙලා තියෙනවා මේ ප්‍රශ්න විසඳීම සඳහා. ඒ වගේම අපි අනාගතයේ සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කරන්නට ඕන. ඒ නිසා මම පළමුවෙන් ඉල්ලා සිටින්නේ අද කළ යුතු දේ හෙටට කල් නොදමා ඉදිනෙදා තමන්ට තියෙන වැඩ එමෙන්ම විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේද ඊයේ දිනේ නිල වශයෙන් රාජකාරී ඇරඹීම සිදු කෙරුණා. මේ සඳහා පැවති උත්සවය අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැත්වුණේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අපිට පැවරෙන කාර්යභාරය කාර්යක්ෂමව සඵලදායීව තිර අධිතනින් යුතුව පරිම කැපවීමෙන් අවංකභාවයෙන් මහජනතාවට පක්ෂපාතීව මේ ටික හරියට ඉෂ්ට වෙනවා නම් ඉලක්ක වලට අපිට බොහොම වේගයෙන් ළඟා වෙන්න පුළුවන්. අපේ වගකීම අපේ කාර්යභාරය ඒ කාර්යභාරය අතිවිශාලයි වගකීම් සහිතයි. ඒ නිසා අපි කැප වෙලා ඒ ගමන යන්න අදිෂ්ඨාන කරගමු. ඒ සියලු වගකීම් ඉතාමත්ම හොඳින් ඉෂ්ට කරගන්න ඔබතුමාලා සියලු දෙනාට ලබාපු අලුත් අවුරුද්දේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. හම්බන්තොට ධීවර වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ ධීවර හා ජලද සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය කාලයේ ගැටලු රාශියක් පැන නැගී තිබූ හම්බන්තොට ධීවර වරාය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම අද සිදු කෙරුණා. ඒ ධීවර හා ජලද සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. වරාය නවීකරණය කිරීම සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 800ක්. 2016 වර්ෂයේ අපේ ඉලක්කය සියලු වරායන් ප්‍රතිසංස්කරණය කිරීමත් ඒ වගේම නව වරායන් ඉදි කිරීමත් ඒ වෙනුවෙන් තමයි අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. ඒ අනුව අද මූලාරම්භයක් විදිහට හම්බන්තොට වරායයට තිබුණ ලොකු ප්‍රශ්නයක් මේ ස්ථානයේ බෝට්ටු 30කට ආසන්න ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. විශාල හානියක් සිද්ධ වුණා. අපි අද ඒ සඳහා ස්ථිර සුදුමක් සොයා ගැනීමට ඒ ආරම්භය අද සිදු කරනවා. අපේ සවුරු නෞකා මගින් වැලිවත් කිරීමේ කටයුතු කරන ඒ සඳහා ලක්ෂ 800ක් වැලිවත් කිරීමට මූලිකව අපි අවශ්‍ය වියදම් ලබා දෙනවා. ඒ වගේම ඉන් අනතුරුව මේ තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව අවශ්‍ය බැමි යොදා ආරක්ෂිත වරායක් බවට හම්බන්තොට වරාය පත් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නවා. විශේෂයෙන්ම මේ වර්ෂයේ ඒ ධීවර වරායන් හරිත වරායන් බවට පත් කිරීමේ ව්‍යාපෘතියත් අපි ක්‍රියාත්මක කරනවා. මත්තල හම්බන්තොට මාර්ගයේ සිරිබෝපුර ප්‍රදේශයේ කසල ගොඩක් අසල කසල ආහාරයට ගැනීමට පැමිණ සිටි වනාලියකු හේතුවෙන් ඊයේ පෙරවරුවේ එම මාර්ගයේ ගමන් කළ ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා. අලිමිනිස් ගැටුම පසුගිය වසර පුරාවට අහන්නට දකින්නට ලැබුණු සමාජීය ගැටලුවක්. අලිමිනිස් ගැටුම උග්‍රවන්නට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ වනාන්තර එලිපෙහෙලි වී වනාලීන්ට වාසස්ථාන අහිමි වීමයි. මේ නිසා වන අලි ගම්වැදීම සිදුවනවා. ඊයේ දිනේ හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ගමන් කළ බොහෝ පිරිසකට සිරිබෝපුර ප්‍රදේශයේ පසුකර යාමට සිදු වුණේ කිසියම් ඌ බියකින්. ඒ සිරිබෝපුර ප්‍රදේශයේ තිබෙන කුණුකන්දට පැමිණ සිටි සද්දන්තයෙකු ප්‍රධාන මාර්ගයේ ගමන් කළ මහජනතාවට තර්ජනයක් වීම නිසායි. දීර්ඝ කාලයක් සිට මෙම කුණුකන්දේ කුණුකෑම සඳහා වන අලි රංචුවක් පැමිණෙන අතර එයින් එක් අලියකු පමණක් මෙලෙස කලහකාරීව හැසිරෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. කුණුකන්දට ඇතුළු වීමට නොහැකි පරිදි විදුලි වැටක් ඉදිකර තිබුණද මේ වන විට එම විදුලි වැට අක්‍රීය තත්ත්වයේ පවතිනවා. අවස්ථා ගණනාවකදීම මෙහි ඇති අවදානම පිළිබඳව බලධාරීන් දැනුවත් කළද මේ වන තෙක් ඊට විසඳුමක් ලබා දී නොමැති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. සිරිබෝපුර ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව මෙන්ම මෙලෙස කුණු ආහාරයට ගන්නා වන අලින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බලධාරීන් මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ කවදාද? දවසේ පුවත්පත් විපරම දැන්. ලංකාදීප ආශිර්වාද ලබා ගන්න ගංගාරාමයේ මහ පිරිසක්. පීකොක් මන්දිරය හිටපු ජනපතිට දෙන්න හැදූ ASP ලියනගේ අල්ලස් කොමිසමට. සිගරට් මිල ඉහළට.
ක්‍රිකට් නිලවරණිය හෙට මහපුටුවට නිශාන්ත තිලංග අතර සටනක් හදාගන්න විදිහක් නෑ පියා දරුති දෙන අරන් පොලිසිය එයි වැටුපට සරිලන වැඩත් ඕනේ අතිකාල ක්‍රමවේදය පිටු දැකීමට කාලය ඇවිත් ඇමති අර්ජුන කියයි දිනමින හදිස්සි අනතුරු 120කින් ඉහළට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ කියයි දෙමටකොඩදී තරුණයෙකු පැහැර ගැනීම සැකකරුගේ හා ඔහුගේ දියණියගේ ප්‍රකාශ නීතිපති වෙතට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගුවන්විදුලි සංස්ථාවේ මූල්‍ය වංචාව ලේකන 16ක මුල් පිටපත් මූල්‍ය අපරාධ කොට්ටාසියට ඕනෑ සුකෝපභෝගී වාහන නිදහස් කරන රේගුලොක්කාගේ ලිපිය බල රහිත කරන්නයි පෙත්සමක් දූෂණ විරෝධී හඬ දිවයින හැම නායකයෙක්ම යුග මෙහෙවර ඉටු කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන් චීනයෙන් ඩොලර් මිලියන 50ක් හෙරුනිකාගේ ආරක්ෂකයෝ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට නව ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විරෝධයක් කෝටි 3ක බද්ද ගෙවන්න සංඝාට මහේලෙට සතියක් කල් දෙයි බස්නාහිර සෞඛ්‍ය ඇමති ධූරය කීර්ති නවුසර් සීතල යුද්ධයක පෞද්ගලික අංශයේ 2500ට ඇමතිවරයෙක් අකුල් හෙලයි ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ පිහිටි ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර අද එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ජීවිතක්ෂයට පත් වූවන් අතර ත්‍රස්ත සමාජිකයන් 10 දෙනෙකු සහ හමුදා නිලධාරීන් 3 දෙනෙකුද වෙනවා. ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ පතන්කොට් ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී තිබෙනවා. පාකිස්තානු දේශ සීමාවට කිලෝමීටර් 50ක් පමණ දුරින් අදාළ හමුදා කඳවුර පිහිටා තිබෙනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද අලුයම 3:30ට පමණයි. හමුදා නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසුණු ත්‍රස්ත සමාජිකයන් 6 දෙනෙකු පමණ ප්‍රහාරය සඳහා පැමිණ ඇති බවටයි ආරක්ෂක අංශ සැකපල කරන්නේ. ඔවුන් පැමිණි මෝටර් රථය ඉන්දිය පොලිසියට අයත් වූවක්. අදාළ මෝටර් රථය ගුරුදාස්පුර ප්‍රදේශයේදී නාදුනන කණ්ඩායමක් විසින් ඊයේ පැහැරගෙන තිබුණා. ගුවන් හමුදා කඳවුර තුළට ඇතුළු වූ ත්‍රස්ත සමාජිකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර අද දහවල් වනතුරුත් වෙඩි හුවමාරු වූ බවයි ඉන්දිය මාධ්‍ය පැවසුවේ. ප්‍රහාර හමුවේ පලා ගිය ත්‍රස්ත සමාජිකයන් සොයා පංජාබ් ප්‍රාන්තය තුළ ආරක්ෂක අංශ ප්‍රබල බෙහෙවුමක් අරබා තිබෙනවා. එසේම ප්‍රාන්තයේ ආරක්ෂාවද තර කර ඇති බවයි වාර්තා වන්නේ. පතන්කොට් හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ඉන්දිය හමුදා බුද්ධ්‍යාංශ මීට පෙර අනතුරු අඟවා තිබුණා. ඉන්දියාව සතු නවීන ප්‍රහාරක යානාවන MiG-21 සහ MI-35 ධාරණ ප්‍රහාරක යානා ස්ථාපිත කර ඇති ප්‍රධාන ගුවන් කඳවුරක් ලෙස මෙම පතන්කොට් කඳවුර ප්‍රසිද්ධියක් ඉසිලීම ඊට හේතුවයි. කාශ්මීරයේ ක්‍රියාත්මක ජයිෂ්-ඊ-මොහමඩ් නැමැති ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයට වගකිය යුතු බවටයි ඉන්දියා ආරක්ෂක අංශ සැකපල කරන්නේ. අදාළ ත්‍රස්ත කණ්ඩායම පාකිස්තානයේ සහාය ලබන බවට ඉන්දියාව චෝදනා කළද එම චෝදනා පාකිස්තානය තරයේ ප්‍රතික්ෂේප කරනවා. දැන් තවත් විදේශපත් කිහිපයක් කෙටියෙන්. අමරිකාව තුළ ගිනි අවි භාවිතය පාලනය කිරීම සඳහා නව වසරේදී ක්‍රියාමාර්ග රැසක් ගන්නා බව ජනාධිපති බරක් ඔබාමා පවසනවා. උදා වූ 2016 වසරේදී පළමු වරට අමරිකානු ජනතාව අමතමින් ජනාධිපති ඔබාමා මේ බව ප්‍රකාශ කළා. ගිනි අවි භාවිතය පාලනය කිරීම සඳහා සෑහීමකට පත්වන අයුරින් ක්‍රියාමාර්ගයන්ට එළඹීම පසුගිය වසරේදී කොංග්‍රස් මණ්ඩලයෙන් අපොහොසත් වී ඇති බැවින් අමරිකාවේ රාජ්‍ය නායකයා ලෙස ඉදිරියේදී ගිනි අවි භාවිතය පාලනය කිරීම වෙනුවෙන් සිය විධායක බලතල භාවිතා කිරීමට වුවද සූදානම් බවයි ජනාධිපති ඔබාමා අවධාරණය කරන්නේ. අවශ්‍ය වුවහොත් යුදමය ක්‍රියාමාර්ගයකට වුවද එළඹීමට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසනවා. උදා වූ නව වසර වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසූ උතුරු කොරියානු නායකයා පවසන්නේ ජාත්‍යන්තරයට බියෙන් නිහඬව නොසිටින බවයි. රාජ්‍ය හමුදාව විසින් පසුගියදා බලය අල්ලාගත් ඉරාකයේ රාබාදි නගරයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර IS ත්‍රස්තවාදීන් ඊයේ යළිත් ප්‍රහාරයක් දියත් කළා. ත්‍රස්තවාදීන් එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් රැසක් යළිත් මානුෂීය ගැටලු රැසකට මුහුණපා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඊශ්‍රාලයේ ටෙල් අබීවි නගරයේදී නාදුනන තුවක්කුකරුවෙකු එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලැබුවා. තුවක්කුකරු සොයා ඊශ්‍රාල ආරක්ෂකංශ ටෙල් අබීවි නගරය තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.
කුසල් ජනිත් සහ රංගන හේරත් යන ක්‍රීඩකයන් තනග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තමන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණිලි කළ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. කුසජනිත් පෙරේරා සමගත් එවැගේම රංගන හේරත් ක්‍රීඩකයාටත් තරඟ පාවා දීම පිළිබඳව යෝජනාවක් කරලා තිබෙනවා. යම් පුද්ගලයෙක් දෙන්නෙක් ඉන්නවා එතන. මේ යෝජනාව කරපු පුද්ගලයා ජාතික ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරන නෙට්ස් වල බෝල් කරන එක්කෙනෙක් තමයි මේ යෝජනාව කරලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධව මම පරීක්ෂණයක් කරන්න කියලා කිව්වා. මොකද මට හිතාගන්න බෑ ඇයි මේ ක්‍රිකට් ආයතනින්වත් මේව හොයලා බැලුවේ නැත්තේ කියලා. අත වශයෙන් මේක බරපතල කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම මේක මූල්‍ය අපරාධ කොට්ටාසයට වාර්තා කළා. මේ බඩරින්දිය කොදෙව් කණ්ඩායම නැවතිලා හිටපු හෝටලේම කාමරවල මේ මැච් ෆික්සින් කට්ටිය නැවතිලා ඉන්නවයි කියලා. මේ අය තෝරමෝරු නෙවෙයි, මේ අය හාල් මැස්සෝ. මේ එක්කෙනා දෙන්න මොහු වටේ ඉන්න පුළුවන් විශාල ජාවාරම් කරුවන් පිරිසක්. බොහොම පෑදිලි මේ පුද්ගලයා වත්තනගුඩ ගන්න ඕනේ සහ උන්ගේ ප්‍රශ්න කරන්න ඕනේ. මේ අදාළ පුද්ගලයා ඇරෙස්ට් කරන්න කියන එක තමයි කරන්න තියෙන්නේ. ඒක ක්‍රිකට් ආයතනය කළ යුතුව තිබුණා. විශේෂයෙන් කියන්න කැමතියි තරඟ පාවා දීම වැළැක්වීම සඳහා වූ පනත් කෙටුම් පත අපි ඒක ඉතාම ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට. ඒ වගේම ඉහත සිද්ධ වුණ සිද්ධි පිළිබඳව අපි විමර්ශනයක් කරන්න බලාපොරොත්තු වෙනවා සිද්ධීන් විදියට එකින් එක අරගෙන. ඒ වගේම කුසජනිත් පෙරේරා ක්‍රීඩකයාගේ ඒ තහනම පිළිබඳව අපි යම්කිසි විදියකට අභියාචනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහුව කෙසේ හෝ බේර ගැනීම වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. මම විශ්වාස කරනවා ඔහු තහනම් උත්තේජක ගත්ත කෙනෙක් නෙවෙන බව. මට බොහොම පැහැදිලිව ඔහුත් එක්ක කතා කරපු හැම ක්‍රියාවෙම ඔහු පැහැදිලිව කිව්වා ඔහු දියුරා පොරොන්දුනවා කිසි වෙලාවක ඒක කරේ නැහැ කියලා. අපේ කණ්ඩායමේ ක්‍රීඩකෙක්, ඉතාම දක්ෂ ක්‍රීඩකෙක්, 2020 2020 තරගාවලියේ අනාගතයේ ලෝක කුසලානේ ගහන්න ඉන්න හොඳම ක්‍රීඩකෙක් අපිට නැතිවීම ලොකු පාඩුවක්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නව ශ්‍රීලන්ත කණ්ඩායම අතර පැවති හතරවන එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට අද සිදු වුණා. ඒ සමගින් අදට නියමිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා. හමුයමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.